ආයුබෝවන් අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වගේ රසවත්ම ආහාර පහසුවෙන් නිවසේදීම හදන හැටි ඉගෙන ගන්න මේ වීඩියෝ එක පහළ තියෙන subscribe button එකයි ඊට එහා පැත්තේ තියෙන පුංචි සීනුවයි ඔබලා අපේ channel එකට එකතු වෙන්න. අපි කවුරුත් ආසයින පෑන්කේක් ගන්න. අද අපි රසමලස පෑන්කේක් ගෙදර දීම හදන හැටි කියන්නයි යන්නේ. ඒකට අපි අරගෙන තියෙනවා ගාගත්ත පොල් කෝප්පයක්, පොල් පැණි කෝප්ප කාලක්, මේසලුණු තේ හැදි කාලක්, පාන් පිටි කෝප්පයක්, උකු පොල් කිරි කෝප්පයක්, බිත්තරයක්, කහ කුඩු තේ හැදි කාලක්. මුලින්ම අපි පැණි පොල් ටික හදා ගන්න ඕනේ. ඒකට මේ විදිහට පෑන් එක ලිපේ තියලා ගාගත්ත පොල් ටික දාලා ඒ වගේ තියෙන තෙත ගතිය යවා ගන්නවා. මේ වෙලාවේදී ගින්දර ගොඩක් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. පොල් වල තෙත ගතිය අඩු වෙගෙන එනකොට ඒකට අපි ලුණු කුඩු ටික දාගන්නවා. දැන් මේ ටිකත් පොල් වල හොඳට මිශ්‍ර වෙන විදියට කලවම් කරගන්න ඕනේ. පොල් වල තෙත ගතිය අඩු වුණාම මේකට පොල් පැණි ටික එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට මිශ්‍ර වෙනකම් කලවම් කරගන්න ඕනේ. පොල් ටික පැණිත් එක්ක හොඳට කලවම් වුණාම මේ වගේ ලස්සන පාටක් තමයි එන්නේ. මේ වෙලාවට හොඳ සුවඳකුත් මේකෙන් එනවා. සමහරු ආසයි පැණි පොල් ටිකක් පැණි ගතියට තියෙනවට. එහෙනම් ගොඩක් වෙලා ලිපේ තියන්න එපා. ඔන්න දැන් අපේ පැණි පොල් ටික හදාගෙන ඉවරයි. මම දැන් ලිප ඕෆ් කරලා ඒ ටික වෙනම භාජනයකට අයින් කරගෙන පැත්තකින් තියාගන්නවා. දැන් අපි පෑන්කේක් මිශ්‍රණය හදාගන්නයි යන්නේ. ඒකට පාන් පිටි ටික මේ වගේ ලොකු භාජනයකට මම දාගන්නවා. ඊළඟට ඒකට කහ කුඩු ටිකත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට බිත්තරෙත් මේ විදිහට කඩලා දාගන්නවා. අන්තිමට පොල් කිරි ටිකත් මේ විදිහට මේකට මම එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම ටික හොඳට මිශ්‍ර වෙන විදිහට කලවම් කරගමු. පාම් පිටිවල කැට නැති වෙන විදියට හොඳට මේ ටික කලවම් වෙන්න ඕනේ. ඒ ටික හොඳට කලවම් වුණාම මෙන්න මේ වගේ තමා එන්නේ. ඔන්න දැන් නම් අපේ පදම හරියට ඇවිත් තියෙන්නේ. මම ඒ ටිකත් පැත්තකින් අරන් තියාගන්නවා. ඊළඟට අපි ආයෙත් පෑන් එක ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගෙන ඒ ටික පෑන් එක වටේම හොඳට ගාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණෙන් ටික මේ විදිහට කෝප් එකට අරගෙන ඒක පෑන් එකට දාගන්නවා. ඊළඟට අපේ පෑන්කේක් එකේ හැඩය ලස්සනට රවුමට එන විදිහට පෑන් එක වටේටම කරකවලා මේ මිශ්‍රණය රවුමට හදාගන්න ඕනේ. ඊට පස්සේ මම ආයෙත් පෑන් එක ලිපෙන් තියනවා. ඔන්න බලන්නකෝ යාළුවනේ, අපේ පෑන්කේක් එකේ පාට ලස්සනට වෙනස් වෙලා එන විදිහ. හරි ගානට මෙහෙම බේක් වෙද්දී මේක පෑන් එකේ ඇලෙන්නේ නැතිව පහසුවෙන්ම ගැලවිලා එනවා. දැන් මම ආයෙත් පෑන් එක ලිපෙන් තියලා ඒකට පැණි පොල් ටික එකතු කරගන්නවා. පැණි පොල් ටික මේ රවුමේ ගොඩක් අයිනට වෙන්නෙත් නැතිව ගොඩක් මැද්දට වෙන්නෙත් නැතුව තමයි දාගන්න ඕනේ. ඒ ටික දාගෙන ඉවරුණාට පස්සේ හැඳි දෙකක් පාවිච්චි කරලා මේ විදිහට පෑන්කේක් එකේ අයින පැණි පොල් එක උඩට නවා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට අල්ලලා ආයෙත් ඇතුළට නවා ගන්නවා. ඔන්න
අපි දැන්නේ පෑන්කේක් එක හදාගෙන ඉවරයි. මම දැන්නේ එක පැත්තකින් තියාගෙන තවත් එකක් හදන හැටි ඉක්මනින්ම පෙන්වන්නම්. මේ විදිහට පොල් තෙල් පෑන් එකේ ගාලා මිශ්‍රණයෙන් කෝප්පයක් අරගෙන පෑන් එකට දාගන්නවා. ඊට පස්සේ ඒකේ රවුම ලස්සනට මේ විදිහට හදාගන්න ඕනේ. ඔන්න බලන්නකෝ පෑන්කේක් එක ලස්සනට හැදීගෙන එන විදිහ. මේ වැඩේ ඉවර වෙනකම්ම ලිප අඩු ගින්දරේ එකම ගානකට තමයි තියෙන්න ඕනේ. දැන් මම ඒකටත් පැණි පොල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පැත්තෙන් පැත්ත හරව හරව නමා ගන්නවා. ඔන්න අපි දැන් ඒකත් හදාගෙන ඉවරයි. ඒ විදිහට ඔක්කොම පෑන්කේක් ටික හදාගමු. මේ තියෙන්නේ ඒ විදිහට අපි හදාගත්ත රසම රස පෑන්කේක්. බලන්න යාළුවනේ අපේ පෑන්කේක් ටික කොච්චර ලස්සනට ඇවිත් තියෙනවද කියලා. දැක්කමත් කන්න ආස හිතෙනව නේද? ඔබත් නිවසේදීම මේ වගේ රසවත් මාහාර හදනවා වගේම අපේ වීඩියෝස් වලට ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.